ගත්ත මං හිතන්නේ පරාජයක් නෙවෙයි අපිට හොඳ අවස්ථාවක් ලැබුණේ දැන් මේ පක්ෂ ආපු මුලමනින්ම ප්‍රතිසංවිධානය කරන්න. හැබැයි ඔබතුමාගේ නියෝජ්‍ය නායකම ලැබීමෙන් පසුව ඔබතුමාලගේම පක්ෂයේ ඇතැම් ප්‍රතිශත කැමැත්තක් නැහැ නේද? කොහොමද දන්නේ? කොහොමරත් මේ පක්ෂය තුළ මං හිතන්නේ විවිධාකාර මතවාද තියෙනවා දාස් තියෙනවා. ඉතින් මේ සියලු දෙනාම එකමුතු කරගෙන තමයි මේ පක්ෂය ඉදිරියට ගෙන යන්නට ඕනේ. නායක රණවීර වික්‍රමසිංහ මහතා ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කර තියෙනවා ඉදිරියේදී. එතකොට නායකත්වය එක්සත් පක්ෂයේ ලැබෙන්නේ උපනායකටද? ඉදිරියේදී ඒකත් මං හිතන්නේ කෘති අධිකාරී මණ්ඩලයේ රැස් වෙලා ඒගොල්ලන් ගොඩක් දුරට සාකච්ඡා කරලා හරි තීරණයක් ගන්න එක. මම බලාපොරොත්තු ඉන්නද පක්ෂ නායකත්වය? අනිවාර්යයෙන්ම ඒකත් මං හිතනවා අපේ පාක්ෂිකයන්ගේත් කෘති අධිකාරී මණ්ඩලයේත් එවාගෙම ඉන්න සියලු දෙනාගෙම විශ්වාසය තියෙනවා නම් අනිවාර්යයෙන්ම නායකත්වයට ඉදිරිපත් වෙන්න මම ලෑස්ති. පක්ෂයේ නායකත්වය තෝරන්න රාජකන්දයක් කියන්න වෙයි. බොහෝ දුරට තියන්න වෙයිද නැහැ කියන්න නම් බෑ. ඉතින් පංගකලාර තවත් මේ නායකත්වයේ බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඒලත් ඉදිරිපත් වෙයි. ඉතින් ඒ අවස්ථාවේදී චන්දිකටත් යන්න පුළුවන්. පාර්ශ්වයන් කැමැත්ත නැතුව නේ ඔබතුමාලා සෑම තනතුරක් තෝරා මේ පත් කරගන්නේ. ජනතාවගේ විශ්වාසයක් නැතුව නිකම් බොරුවට තනතුර වලට පත් වෙලා වැඩක් නැහැ. ඇත්තම මමත් මේ නායකත්වයට නායකත්ව පුටුවට කෑදරකමක් නැහැ. මේ පක්ෂේ ආරක්ෂා කරන්න ඕනේ. මොකද මේක ඉතාමත් වැන්ත ඉතිහාසයක් තියෙන පක්ෂයක්. ඒ චේතනාව විතරයි මට තියෙන්නේ. තම ප්‍රකාශ කරන ඔබතුමාලා එසජාත පක්ෂ නායකත්වයේ කවුලකට එතන දෝරන්නේ නෑ. ඒක නම් කිසිම සත්‍යතාවයක් නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් තියලා තමයි ඡන්දෙන් තමයි මම පත් උනේ. නායකතුමා මගේ නායක වෙන්න පුළුවන්. නමුත් එතුමා ඡන්දයක් දැම්මේ නෑ. 20 වෙනි සංශෝධනය ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? මේ 20 වෙනි සංශෝධනයෙන් පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තක තියලා ඒකාධිපති ස්වරූපයක් ගන්න සංශෝධනයක් හැටියටයි අපි දකින්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.